දැන් අඳින්නේ කුකුල් පවුලක් කියන්නේ කුකුලයි කිකිලි බෙටවුට් එකයි මම ඉස්සෙල්ලාම කිකිලි වෙන්ද ගන්නවා දැන් එයා ගෙහොට මේ විදිහට දාගත්තා ඊට පස්සේ මූණ දා ගන්න ඕනේ මේ විදිහට මූණයි ඇඟයි දාගන්න ඇඟ ටිකක් පල්ලෙහාට යද්දි කියන්නේ බෙල්ලෙන් පල්ලෙහාට යද්දි ඇඟ මහත් වෙනවනේ යාලගේ ඒ විදිහට අඳින්න ඕන ඊට පස්සේ මම මෙතනින් පොඩි පිහාටක් දාගන්නවා යාලගේ තටු තියෙන විදිහ බලන්නකෝ සාමාන්‍ය මේ වගේනේ තටු තියෙන්නේ මෙහෙම ඇඳලා මෙතනින් පිටිපස්සේ පොඩ්ඩක් පෙඳි ටිකක් දාගන්නවා මේ විදිහට පිටිපස්සේ පිහාට ටික දාගන්නවා ඊට පස්සේ කකුල් දාන්න මේ විදිහට ඉඩ තියලා මේ ටික ඇඳ ගන්න ඕන මම මේ විදිහට තමයි මේ පිටිපස්සේ පිහාට ටික ඇඳගන්නේ पोड़ी पोड़ी बिहार गोडा के मम इट पास मेके दी बिहार दागन तट मे विधि बिहार टीके ईट पास मे आगे मम विधि एहला टीका मुगद सामान्यम एहगाव रतपाट तीयन आने पड़ी कोट टीका मे हम वगे अन्न एक मम्मी अंदगा है ककल देख मे विधि अंदगा चुटक मंत मात करना इट पास छोटी कुकुल पेटी एक पड़ी में एक्ने मे सामान्य उसेने आगे अल्लूम राउंड वैडीपुर राउमट गेमी अट इंक मेहमान मेतनी बिहार अट्टेनवा मैंने मेतनी मे विधि अट ईट पास मे आगे पिटी पास पा मे विधि अट एंता दें एहंदगा मे आगे मंगार विधि रत पाटिंग रत पाटिंग अरे इन्हें कोट सीन है इट पास ककुल देख मे विधि एंतना ककुल देख इट बस मम्मी दंगे ईट तोड़ चूट कुकल पैटी एक् टीका पोडी एक्ने अलग वैडिये पिहाट नहने पीट पास नहने इतकोट पीट पास है मे वगे पोडी पिहाटा कंदीनवा पोड़ी ताटा इट पास पोड़ी ककुला दागनवा दें ककल अंदी मेविधेट मेविधेट बैलेंस नहीं बैलेंस अंदी पोड बला संबरतावे मेविधेट इंदगा इट पास मंगे हाइन तब चूटी ये सैज में वगे कुकल पट्टी एंदगा
එයා නැමිලා ඉන්න විදිහට අඳින්නේ නැමිල මොකක් හරි කන්න වගේ අනේ වගේ තමයි අඳින්නේ මේ විදිහට ඇහැ පොඩියට දාගත්තා පොඩි තට්ටක් ඇඳ ගන්නවා පස්සේ කකුල් දෙක මේ වගේ ඊට පස්සේ තියෙන්නේ මේ කැන්දට පස්සේ තියෙන්නේ කුකුලා වඳින එක. එයාව මේ කට්ටියගේ එහා පැත්තෙන් අඳින්න. ඒ කියන්නේ කිකිලිට එහා පැත්තෙන් ඉන්න විදිහට තමයි අඳින්නේ. මේ එතකොට ඉස්ලාම යාගේ ඔළුව ඇඳගෙන ඉන්නවා. මේ හරියෙන් මේ මම ඇඳගන්නේ අර රතුපාට කොටසෙන්නේ කුකුලගේ කරමල එතකොට ඇහෙත් ඒ කොටස තියෙනානේ ඔළුව උඩත් තියෙනවා අන්න ඒ ටික මම ඇඳගන්නවා මේ උඩ කොටස ඊට පස්සේ තියෙන ඇඟ දාන්න ඇඟ දාදි මම මේ විදියට ඉරි ඉරි අඳින්නේ පාට කියන්නේ වෙනස් පාට එන තැන් ඉස්සෙල්ලා මේ විදියට ඇඳගෙන ඉන්නවා එතකොට පාට කරද්දී ලේසි වෙනවා මේ හරියෙන් පෙන්ද පටන් ගන්නවා දැන් මේ විදිහට පෙන්දා ඊට පස්සේ පෙන්දා දිද්දි ඒ පිහාට ඔක්කොම පල්ලෙහාට නැමිල වගේ තමයි අඳින්නේ ඒ වගේම පල්ලෙහාට පල්ලෙහාට යද්දි ඇංගල් එකකට තමයි අඳින්නේ ඊට පස්සේ තියන්නේ මෙයලව පාට කරන එක. මම ඉස්සලාම කහ පාටින් පාට කරන්න ඕන ටික පාට කරගෙන ඉන්නවා. කුකුලාගේ මේ ඔළුව හරියේ ඊට පස්සේ මේ හරියේ ඊට පස්සේ අනිත් පැටවුන්ගේ එහෙම කහ පාට ගාගෙන වතුරෙන් තමයි ගොඩක් ඊට පස්සේ බොඳ කරලා ගන්නෙ. තනි ගහම ගන්න නැහැ මේ වගේ වතුරෙන් පොඩ්ඩක් බොඳ කරනවා. මේ විදිහට පොඩි අයගෙත් එහෙමයි මේ වගේ බඳ කරනවා මං කිකිලි ගන්න නැත්තේ මං කිකිලිව පාට කරන්න හිතන් ඉන්නේ කළු සුදුයි හින්දා මෙයාගේ මම මේ විදිහට ටිකක් ගාගෙන ඊට පස්සේ රතු ගන්නවා රතු පාටින් කුකුලාගේ ඔළුවේ අර සුදු ඉතුරු කරපු කොටස පාට කර ගන්නවා කළු චුට්ටකුත් එකතු කරලා ඉස්සෙල්ලා මේ මේ උඩ කොටස චුට්ටක් පාට කර මේ ටිකත් පාට කරනවා ටිකක් එක තද වැඩි කළු එකතු කරගත්ත නිසා මම ඒ නිසා දැන් පාට කරන ටිකේ රතු විතරක් ගන්නවා මේකත් පාට කර ගන්නවා රතු වාටින් ඊට පස්සේ මේකේ අරම සීමා ටිකක් ලකුණු කරගත්තේ ඒකේ මම ලකුණු කරගත්ත මේ සීමාව පාට කරන්නේ රතු පාටින් වතුරෙන් ඊට පස්සේ මේ විදිහට අනිත්‍ය වගේම බොඳ කරනවා මේකත් ඊට පස්සේ තැඹිලි පාටින් පොඩි අර කහ පාටින් පාට කරගත්තේ කොටසේ පොඩ්ඩක් චුට්ටක් ඉරි අඳිනවා ලොකුවටම නෙමෙයි කහ පාට ටිකක් වැඩිපුර පේන විදිහට නේ අඳින්නේ දැන් කළුයි රතුයි එකතු කරලා මේ විදිහට ඇඳ ගන්නවා
මේකේ පිහාටු ටික මේ වගේ ඊට පස්සේ මෙයාගේ පිටිපස්සේ පෙන්ද පාට කරන්නේ මම ලා නිලුයි නිලුයි කළුයි එකතු කරගෙන लानी लारे के ना मम्मी आगे पेंदे पाट करेगा दें बड़े कोटे साथ पाट करेगा ना भेंदी का पाट करेगा ने लानील पाटी मैं वगे फसे නිලුයි කළුයි මං ගන්නවා නිලුයි කළුයි අරගෙන ඒකෙන් මෙයාගේ පිහාටු වල තව දැන් රතු ගත්තාම රතුයි කළුයි ගත්තා තනි පාට නෙමෙයි ඒ පාටෙත් ප්‍රභේද තියෙනවනේ ඒවත් පාවිච්චි කරන්න පුළුවන් එතකොට ලස්සනයි දැන් නිලුයි කළුයි මම අරගත්තා අරගෙන මේ විදිහට පෙඳිවල වටේට ඇඳ ගන්නවා පෙඳිවල අඳුරු තැන් ටික පාට කර ගන්නවා ඒ ටික කරන්නේ නිලුයි කළුයි එකතු කරලා හදාගත්ත පාටෙන් මේ වගේ නිල් පේන විදිහට ඉතුරු වෙලා පේන විදිහට තමයි පාට කරගන්නේ මේ හරිය ටිකක් වැඩිපුර මම නිල් තද නිල් ඒ කියන්නේ නිලුයි කළුයි එකතු කරලා හදාගත්ත අඳුරු පාට ටිකක් වැඩිපුර ගත්තා ටැස්සේ අර බඩ කොටසේ ඉතුරු කරගත්ත නිල් ටිකක් අන්න ඒකත් ඇඳ ගන්න ඕනේ මේ වගේම පොඩ්ඩක් ඉදි ඉදි තියෙන විදිහට මේ විදිහට තනින් තනින් ඇඳ ගන්නවා ටැස්සේ මොන් ටිකක් එක වතරෙන් බොඳ කරනවා මේ වගේ ඊට පස්සේ තියන්නේ පොඩි පැටව ටික පාට කරන එක එතකොට මම දුඹුරු පාට ගන්නවා දුඹුරුයි කළුයි චුට්ටක් මික්ස් කරලා මේ විදිහට පාට කර ගන්නවා ඊට පස්සේ මම තැඹිලි පාට අර ගන්නවා ඒ තැඹිලි පාට දුඹුරු පාට මික්ස් වෙලා තියෙන්නේ මේ විදිහට තනින් තනින් පාට කර ගන්නවා ඊටස්සේ ආයි පිහාටත් තැඹිලි පාටින් මේ විදියට ඇඳලා තැඹිලි පාටින් තමයි ඒක පාට කරන්නේ පිහාට එයාගේ තට්ට පොඩ්ඩක් ඇඳලා මේ විදියට පාට දාලා බොඳ කරනවා වතුරෙන් ඊට පස්සේ පොඩි පැටවුන්ගෙත් ඒ පාටින්ම පොඩ පොඩ ඇඳ ගන්නවා කහ පාට ඉතුරු වෙන විදිහට මේ විදිහට ටික ටික දෙන්නගෙම ඇඳ ගන්නවා ඇඳලා ඉවර වෙලා අන්තිමට බොඳ කරනවා මේ වගේ වතුරෙන් තමයි බොඳ කරන්නේ ආයෙ බොඳ කරද්දි පාට ගන්නෙ නැහැ ඒ පාටින්ම තමයි බොඳ කරගන්නේ වතුර ටිකක් මික්ස් කරලා මදි වුණත් ගන්න දැන් මේ දෙන්න මේ විදිහට පාට කරගත්ත මම ඊට පස්සේ තාජුට්ටක් කළු එකතු කරලා මං ඇඳ ගන්නවා මෙයාලගේ පොඩි පිහාටු ටිකයි චුටි චුටි පොඩි ඉරි ටිකක් ඇඳ ගන්නවා ඇඟේ තනි දුඹුරු පාට පේ කියන්නේ තනි දුඹුරු පාටම තියෙද්දී වඩා ටිකක් කළු පාට එකතු කරගත්තාම කැපිලා පේනවා හොඳට
මේ වගේ හොඳයි දැන් මේ කැපිලා පේනවනේ පිහාටු එහෙම ඒ නිසා තමයි කළු පාට එකතු කරගත්තේ ඊට පස්සේ මම මෙයාගේ පිහාටු වල ආයෙ ටිකක් තැඹිලි පාටින් ඇඳ ගන්නවා ඇඳලා ඉරි ඉරි ඇඳලා ටිකක් වතුරෙන් බොඳ කරනවා ආය ඊට පස්සේ තැඹිලි පාටේ මං ඉරි චුට්ටකුත් ඇඳ ගන්නවා ලාවට ලොකුවට නෙමෙයි ලාවට තැඹිලි පාටත් ලාවට කහත් එක්ක එකතු කරලා ඊට පස්සේ මෙයාව පාට කරන්න ඕනේ කිකිලිව එයා පාට කරන්නේ මම කළුයි සුදුයි ඒ කියන්නේ කළු චූට්ටක් අරගෙන සුදු ටිකක් වැඩිපුර අරගත්තාම අලු පාටක් හැදෙනවා ඒ අලු පාටින් මේ විදිහට පොඩ ඇඟ පාට කරගන්නවා මම මෙයාගේ පොඩ්ඩක් ඇඳලා ඊට පස්සේ වතුරෙන් තමයි අනිත් ටික මේව කරගන්නේ මේ විදියට වතුරෙන් බොඳ කරලා ඇඳගෙන එතකොට ටිකක් සුදුයි කියලා සුදු පාට කියලා يعني සුදු බවක් පේනවනේ යාගේ අඳුර වෙන්න උන් තැන් වල මේ විදියට චුට්ටක් ගාගෙන අලු එකට හදාගත්ත අලු පාට ටිකක් වැඩිපුර කළු පාට එකතු කරාම මේ විදිහට හැදෙනවා තද අලු පාටක්. තව කළු එකතු කරලා තියෙන කළු පාටම තමයි. ඊට පස්සේ මං ඒ තද අලු පාටින් හදාගත්ත තද අලු පාටේ මේ විදිහට පිහාටු. يعني තට්ටයාගේ පාට කරනවා. මෙයා මෙයාගේ පෙන්ද පාට කරලත් නැහැ නේ. ඒකත් මේ විදිහට පාට කරමු. අරයාගේ කළු පාට තියෙන කළු පාටින් පිටිපස්සේ බෙන්දි ටික පාට කර ගන්නත් පුළුවන් මේ දෙර වටේ ඇඳගෙන ඉන්න ඕන සුදු පාට ඉතුරු වෙන විදිහට තමයි පාට කරගන්නේ මේ විදිහට ඊට පස්සේ මම එයාගේ ඇඟේ තනින් තන කළු පාටින් ඇඳ ගන්නවා මේ වගේ පොඩි පොඩි ඉරි කැලි ටිකක් ඒට කියන්නේ එයාගේ පිහාටු වගේ පේන්න පොඩි පොඩි පිහාටුනේ යාලට තියෙන්නේ ඒ පිහාටු වගේ ඇඟේ සුදු එකේ කළු පිහාටු කියන්නේ තනින් තන තියනවා වගේ පේන්න තමයි මම මේ විදිහට ඇඳගන්නේ හැමතැන අඳිනවා ඒකෙන් අඳිනවා කියලා හැමතැනම අඳින්නේ නැහැ මේ අර ඇඳ වගේ ඉස්සලා විහාට තියෙන හරියේ පෙන්ද තියෙන හරිය ටිකක් වැඩිපුර ඇඳලා බෙල්ල හරියට යනකොට ටිකක් ලා වෙනවා ඒ වගේම ඒ ප්‍රමාණය ඇඳ ප්‍රමාණයත් අඩු වෙන විදිහට තමයි අඳින්නේ දැන් මෙයාගේ පිටිපස්සෙ පෙන්ද ඒක පාට කරද්දී කළු පාටින් මේ විදිහට පාට කරනවා මේ කොටසෙත් පොඩි පොඩි කළු පිහාටු තියෙන විදිහට ඊට පස්සේ පිහාට මම පාට කරද්දී සුදු පාට يعني අනිත් පිහාටෙන් අනිත් පිහාටුව වෙන වෙන විදිහට සීමාවක් තියලා තමයි සුදු පාටින් ඉතුරු කරලා තමයි පාට කරන්නේ නැත්තම් එක ගොඩේ වගේනේ පිහාටු ටික ඔක්කොම ඒ නිසා වෙන වෙන පිහාටු තියෙන්නේ කියලා මෙහෙම ඇඳහම පාට කරාම පේනවා පාට කරද්දී කළු පාටින් මෙහෙම පාට කරද්දී සුදු ඉතුරු කර මොනවාද වතුර ටිකක් දාලා ගත්තාම ඉක්මනට ගා ගන්නත් පුළුවන් මෙයාගේ බෙන්දි වල මම මේ විදිහට දැන් ගා ගත්තානේ ටිකක් ආයේ තනින් තනින් ඇඳ ගන්නවා මම මේ විදිහට ඊට පස්සේ රතු පාට ගන්නවා රතු පාට අරන් මං අර ඉතුරු කර ඇඳගද්දි මුලින්ම අඳිද්දි අර සීමා ටිකක් ලකුණු කර ඒ වගේ මේ විදිහට රතු පාටින් ඇඳ ගන්නවා එයාලගේ සාමාන්‍යයෙන් ඔහම තියෙනවනේ ඇස්වල හැම රතු පාටින් මෙයාගේ පෙන්න ඇඳ ගන්නවා ඊට පස්සේ මෙයාලා ගැස් දා ගන්න තියෙනවා තව අනික කකුල් ඇඳ ගන්න තියෙනවා මෙයාගේ පිහාට අඳින්න තියෙනවා මෙයාගේ පිහාට අඳින්දි
දුඹුරු පාටයි කළු පාටයි එකතු කරලා ඒකෙන් තමයි මෙයාගේ පිහාට වැඳගන්නේ මේ විදිහට. ඊට පස්සේ ඇස් පාට කරනවා. ඇස් පාට කරද්දි මම පොඩි සිදු සුදු පාටින් කියන්නේ යාගේ ඇහි මැද සුදු පාටින් ඉදසක් පේන විදිහට තමයි පාට කරගත්තේ. එක මේකට පේන්නේ නැතුව ඇති සමහර විට. දැන් මෙයක් කකුල්. මෙයලයි කකුල් මම පොඩි අයගේ කහ පාටින් පාට කරගන්නවා. කහයි තැඹිලි ඒක මික්ස් වෙලානේ කොහොමත් ප්ලේට් එකේ තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේ කකුල් අලු පාටින් පාට කරනගෙන කළු සුදු ඒකට දැట్లా. දැන් පොඩ්ඩක් කුකුලගේ හැම මේ හරියේ තැන් තැන් වල පිහාට වල ආයෙ ටිකක් රතු ගා ගන්නවා තනින් තනින් හැම තැනම නෙමෙයි තනින් තන. ඊට පස්සේ මේ විදිහට මම චුට්ටක් නිල් හැම දාගෙන කොළ ටිකක් නිල් ටිකක් අරන් මේ විදිහට වෙනම පාට කර ගන්නවා. දැන් පේන වැටි මේක පොඩි පවුලක් වගේ හරියට කිකිලි කුකුලයි චුටි වැටව තුන් දෙනයි පාට කරද්දී හැමෝම එකම පාටින් පාට කරෙත් නැහැ වෙන වෙන වෙනි පාට කරේ. එතකොට විවිධයි. දැන් අඳින්න යන්නේ කුකුල් පවුලක්. ඒ කියන්නේ කුකුලයි කිකිලි වැටව ටිකයි. මම ඉස්සෙල්ලාම කිකිලි වෙන්ද ගන්නවා. දැන් එයා ගෙහොට මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මූණ දා ගන්න ඕනේ. මේ විදිහට මූණයි ඇඟයි දාගන්න. ඇඟ ටිකක් පල්ලෙහාට යද්දි කියන්නේ බෙල්ලෙන් පල්ලෙහාට යද්දි ඇඟ මහත් වෙනවනේ යාලගේ. ඒ විදිහට අඳින්න ඕන. ඊට පස්සේ මම මෙතනින් පොඩි පිහාටක් දාගන්නවා. එයාලගේ තටු තියෙන විදිහ බලන්නකෝ. සාමාන්‍ය මේ වගේනේ තටු තියෙන්නේ. මෙහෙම ඇඳලා මෙතනින් පිටිපස්සේ පොඩ්ඩක් පෙඳි ටිකක් දාගන්නවා. මේ විදිහට පිටිපස්සේ පිහාට ටික දාගන්නවා. ඊට පස්සේ කකුල් දාන්න මේ විදිහට ඉඩ තියලා මේ ටික ඇඳ ගන්න ඕන. මම මේ විදිහට තමයි මේ පිටිපස්සේ පිහාට ටික ඇඳගන්නේ. පොඩි පොඩි විහාරට ගොඩක් ඇඳා මම. ඊට පස්සේ මේකේ දැන් මේ විහාරටෙත් දාගන්න ඕනේ තටු. මේ විදිහට විහාරට ටික ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙයාගේ මම මේ විදිහට ඇහැළඟ ටිකක් ඇඳ ගන්නවා. මොකද සාමාන්‍යයෙන් එයාලගේ හිම ඇහැගාව රතු පාට තියෙනවනේ පොඩි කොටස් ටිකක් මේ හම වගේ. අන්න ඒ කොටස තමයි මම මේ ඇඳගත්තේ ඇහැගාවින්. කකුල් දෙක මේ විදිහට ඇඳ ගන්නවා දෙපැත්තට. ඇඟ චුට්ටක් මන් තව මහත් කරනවා. ඊට පස්සේ චූටි කුකුල් පැටි එකක් අඳින්නේ. පොඩිම එකනෙක් නෙමේ සාමාන්‍ය උස එකනෙක්. එයාගේ ඔළුවම රවුන්ඩ් ටිකක් වැඩිපුර රවුමට ගන්න ගත්තා මේ විදිහට. එංග මෙහෙම ඇඳ ගන්නවා. මෙතනින් පිහාට එනවා. එන්න මෙතනින් මේ විදිහට. ඊට පස්සේ
මෙයාගේ පිටිපස්ස පෙන්දත් මේ විදිහට ඇඳගත්තා මම දැන් ඇඳ ගන්නවා මෙයාගේ මං අර විදිහට රතු පාටින් ඇඳ ගන්න නැහැ රතු පාටින් අර එනකොට සඳින්නේ නැහැ ඊට පස්සේ කකුල් දෙක මේ විදිහට ඇඳ ගන්නවා කකුල් දෙක ඊට පස්සේ මම මේ දැන් අඳින්න යන්නේ ඊටත් වඩා චූටි කුකුල් පැටියෙක්ව ටිකක් පොඩි එක්කෙනෙක් එයාලගේ වැඩි පිහාටු නැහැනේ පිටිපස්ස පෙන්දත් නැහැනේ එතකොට පිටිපස්ස පෙන්දාඳින්නේ නැහැ මේ වගේ පොඩි පිහාටක් අඳිනවා පොඩි තට්ටක් ඊට පස්සේ පොඩි කකුලක් දා ගන්නවා දැන් කකුල අඳිද්දි මේ විදිහට ඇඳුත් බැලන්ස් නැහැ එසම මගනවා බැලන්ස් තියෙන අඳිද්දි පොඩ්ඩක් බලන්න ඕනේ සම්බරතාවය මේ විදිහට ඇඳගත්තා ඊට පස්සේ මම එහයින් තව චූටි ඒ සයිස් මා වගේ කුකුල් පැටියෙක් ඇඳ ගන්නවා එයා නැමිලා ඉන්න විදිහට අඳින්නේ නැමින මොකක් හරි කන්න වගේ අනේ වගේ තමයි අඳින්නේ මේ විදිහට ඇහැ පොඩියට දාගත්තා පොඩි තට්ටක් ඇඳ ගන්නවා ඊට පස්සේ කකුල් දෙක මේ වගේ ඊට පස්සේ තියෙන්නේ මේ කැන්දට පස්සේ තියෙන්නේ කුකුලා වඳින එක. එයාව මේ කට්ටියගේ එහා පැත්තෙන් අඳින්නේ. يعني කිකිලිට එහා පැත්තෙන් ඉන්න විදිහට තමයි අඳින්නේ. මේ එතකොට ඉස්සලාම යාගේ ඔළුව ඇඳගෙන ඉන්නවා. මේ හරියෙන්. මේ මම ඇඳගන්නේ අර රතුපාට කොටසෙන්නේ කුකුලගේ කරෙමල එතකොට ඇහෙත් ඒ කොටස තියෙනානේ ඔළුව උඩක් තියෙනවා අන්න ඒ ටික මම ඇඳගන්නවා මේ උඩ කොටස ඊට පස්සේ තියෙන ඇඟ දාන්න ඇඟ දාදි මම මේ විදිහට ඊටි ඊටි අඳින්නේ පාට කියන්නේ වෙනස් පාට එන තැන් ඉස්සෙල්ලා මේ විදිහට ඇඳගෙන ඉන්නවා එතකොට පාට කරද්දී ලේසි වෙනවා මේ හරියෙන් පෙන්ද පටන් ගන්නවා දැන් මේ විදිහට පිටිපස්සේ පෙන්දා දිද්දි ඒ පිහාට ඔක්කොම පල්ලෙහාට නැමිලා වගේ තමයි අඳින්නේ ඒ වගේම පල්ලෙහාට පල්ලෙහාට යද්දි ඇංගල් එකකට තමයි අඳින්නේ ඊට පස්සේ තියන්නේ මෙයාලව පාට කරන එක. මම ඉස්සලාම කහ පාටින් පාට කරන්න ඕන ටික පාට කරගෙන ඉන්නවා. කුකුලාගේ මේ ඔළුව හරියේ ඊට පස්සේ මේ හරියේ ඊට පස්සේ අනිත් පැටවුන්ගේ එහෙම කහ පාට ගාගෙන වතුරෙන් තමයි ගොඩක් ඊට පස්සේ බොඳ කරලා ගන්නෙ. තනි ගම ගන්න නැහැ මේ වගේ වතුරෙන් පොඩ්ඩක් බොඳ කරනවා. මේ විදිහට පොඩි අයගෙත් එහෙමයි
මේ වගේ බොඳ කරනවා. මං කිකිලි ගන්න නැත්තේ මං කිකිලි පාට කරන්න හිතන් ඉන්නේ කළු සුදුයි හින්දා. මෙයාගේ මම මේ විදිහට ටිකක් ගාගෙන ඊට පස්සේ රතු ගන්නවා. රතු පාටින් කුකුලාගේ ඔළුව අර සුදු ඉතුරු කරපු කොටස පාට කරගන්නවා. කළු චුට්ටකුත් එකතු කරලා ඉස්සෙල්ලා මේ උඩ කොටස චුට්ටක් පාට කරා. මේ ටිකත් පාට කරනවා. ටිකක් එක තද වැඩි කළු එකතු කරගත්ත නිසා මගේ නිසා දැන් පාට කරන ටිකේ රතු විතරක් ගන්නවා. මේ ටිකත් පාට කරගන්නවා රතු වාටින්. ඊට පස්සේ මේකේ අරම සීමා ටිකක් ලකුණු කරගත්ත ඒකේ මම ලකුණු කරගත්ත මේ සීමාව පාට කරන්නේ රතු පාටින්. වතුරෙන් ඊට පස්සේ මේ විදිහට අනිත් ඒවා වගේම බොඳ කරනවා මේකත්. ඊට පස්සේ තැඹිලි පාටින් පොඩි අර කාපාටින් පාට කරගත්තේ කොටසේ පොඩ්ඩක් චුට්ටක් ඉරි අඳිනවා. ලොකුවටම නෙමෙයි, කාපාට ටිකක් වැඩිපුර පේන විදිහට නේ අඳින්නේ. දැන් කළුයි රතුයි එකතු කරලා මේ විදිහට ඇඳ ගන්නවා මේකේ පිහාටු ටික. මේ වගේ පිටිපස් මෙයාගේ පිටිපස්සේ පෙන්ද පාට කරන්නේ මම ලානිලුයි නිලුයි කළුයි එකතු කරගෙන. ලානිල් අරගෙන මම මෙයාගේ පෙන්දේ පාට කරගන්නවා. දැන් බඩ කොටසත් පාට කරගන්න, මෙහෙදි ටිකත් පාට කරගන්නේ ලානිල් පාටින්. මේ වගේ ඊට පස්සේ නිලුයි කළුයි මං ගන්නවා. නිලුයි කළුයි අරගෙන ඒකෙන් මෙයාගේ පිහාටු වල තව දැන් රතු ගත්තාම රතුයි කළුයි ගතත් තනි පාට නෙමෙයි, ඒ පාටෙත් ප්‍රභේද තියෙනවනේ, ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලස්සනයි. දැන් නිලුයි කළුයි මම අරගත්තා. අරගෙන මේ විදිහට පෙඳිවල වටේට ඇඳගන්නවා. පෙඳිවල අඳුරු තැන් ටික පාට කරගන්නවා. ඒ ටික කරන්නේ නිලුයි කළුයි එකතු කරලා හදාගත්ත පාටෙන්. මේ වගේ නිල් පේන විදිහට ඉතුරු වෙලා පේන විදිහට තමයි පාට කරගන්නේ. මේ හරිය ටිකත් වැඩිපුර මම නිල් තද නිල් ඒ කියන්නේ නිල් කළු එකතු කරලා හදාගත්ත අඳුරු පාට ටිකක් වැඩිපුර ගත්තා. ඊටස්සේ අර බඩ කොටසේ ඉතුරු කරගත්ත නිල් ටිකක් අන්න ඒකත් ඇඳ ගන්න ඕනේ. මේ වගේම පොඩ්ඩක් ඉදිරි තියෙන විදිහට මේ විදිහට තැනින් තැනින් ඇඳ ගන්නවා. ඊටස්සේ මොන් ටිකක් එක වතුරෙන් බොඳ කරනවා. මේ වගේ ඊට පස්සේ තියෙන්නේ පොඩි පැටව ටික පාට කරන එක. එතකොට මම දුඹුරු පාට කරනවා. දුඹුරුයි කළුයි චුට්ටක් මික්ස් කරලා මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ මම තැඹිලි පාට අරගන්නවා. ඒ තැඹිලි පාට දුඹුරු පාට මික්ස් වෙලා තියෙන්නේ. මේ විදිහට තනින් තනින් පාට කරගන්නවා. ඊට පස්සේ ආය පිහාටත් තැඹිලි පාටින් මේ විදිහට ඇඳලා තැඹිලි පාටින් තමයි ඒක පාට කරන්නේ. පිහාට එයාගේ තට්ට පොඩ්ඩක් ඇඳලා මේ විදිහට පාට දාලා බොඳ කරනවා වතුරෙන්.
ඊට පස්සේ පොඩි පැටවුන්ගෙත් ඒ පාටින්ම පොඩ පොඩ ඇඳ ගන්නවා කහ පාට ඉතුරු වෙන විදිහට. මේ විදිහට ටික ටික දෙන්නගෙම ඇඳ ගන්නවා. ඇඳලා ඉවර වෙලා අන්තිමට බොඳ කරනවා. මේ වගේ වතුරෙන් තමයි බොඳ කරන්නේ. ආයෙ බොඳ කරද්දි පාට ගන්නේ නැහැ. ඒ පාටින්ම තමයි බොඳ කරගන්නේ වතුර ටිකක් මික්ස් කරලා. මදි වුණත් ගන්න. දැන් මේ දෙන්න මේ විදිහට පාට කරගත්ත මම ඊට පස්සේ තව චුට්ටක් කළු එකතු කරලා මම ඇඳ ගන්නවා මෙයාලගේ පොඩි පිහාට ටිකයි චුටි චුටි පොඩයි ඉරි ටිකක් ඇඳ ගන්නවා ඇඟේ. තනි දුඹුරු පාට පේ කියන්නේ තනි දුඹුරු පාටම තියෙද්දී වඩා ටිකක් කළු පාට එකතු කරගත්තාම කැපිලා පේනවා හොඳට. මේ වගේ හොඳයි. දැන් මේ කැපිලා පේනවනේ පිහාටු එහෙම. ඒ නිසා තමයි කළු පාට එකතු කරගත්තේ. ඊට පස්සේ මම මෙයාගේ පිහාටු වල ආයෙ ටිකක් තැඹිලි පාටින් ඇඳ ගන්නවා. ඇඳලා ඉරි ඉරි ඇඳලා ටිකක් වතුරෙන් බොඳ කරනවා ආයෙ. ඊට පස්සේ තැඹිලි පාටින් මං ඉරි චුට්ටකුත් ඇඳ ගන්නවා ලාවට. ලොකුවට නෙමෙයි ලාවට, තැඹිලි පාටත් ලාවට කහත් එක්ක එකතු කරලා. ඊට පස්සේ මෙයාව පාට කරන්න ඕනේ කිකිලිව. එයා පාට කරන්නේ මම කළුයි සුදුයි. ඒ කියන්නේ කළු චූට්ටක් අරගෙන සුදු ටිකක් වැඩිපුර අරගත්තාම අලු පාටක් ඇදෙනවා. ඒ අලු පාටින් මේ විදිහට පොඩ ඇඟ පාට කරගන්නවා මම. මෙයාගේ පොඩ්ඩක් ඇඳලා ඊට පස්සේ වතුරෙන් තමයි අනිත් ටික මේව කරගන්නේ. මේ විදියට වතුරෙන් බොඳ කරලා ඇඳගන්න. එතකොට ටිකක් සුදුයි කියලා, සුදු පාට කියලා කියන්නේ සුදු බවක් පේනවනේ යාගේ. අඳුර වෙන්න උන් තැන්වල මේ විදියට චුටක් ගාගෙන අලු එකට හදාගත්ත අලු පාට ටිකක් වැඩිපුර කළු පාට එකතු කරාම මේ විදිහට හැදෙනවා තද අලු පාටක්. තව කළු එකතු කරලා තියෙන කළු පාටම තමයි. ඊට පස්සේ මං ඒ තද අලු පාටින් හදාගත්ත තද අලු පාටේ මේ විදිහට පිහාට කියන්නේ තට්ටයාගේ පාට කරනවා. මෙයා මෙයාගේ පෙන්ද පාට කරලත් නෑනේ. ඒකත් මේ විදිහට පාට කරමු. අරයාගේ කළු පාට තියෙන කළු පාටින් පිටිපස්සේ පෙන්දි ටික පාට කරගන්නත් පුළුවන්. මේ දෙර වටේ ඇඳගෙන ඉන්න ඕන. සුදු පාට ඉතිරි වෙන විදිහට තමයි පාට කරගන්නේ මේ විදිහට. ඊට පස්සේ මම එයාගේ ඇඟේ තනින් තන කළු පාටින් ඇඳ ගන්නවා මේ වගේ පොඩි පොඩි ඉරි කැලි ටිකක්. ඒටි කියන්නේ එයාගේ පිහාට වගේ පේන්න පොඩි පොඩි පිහාටුනේ යාලට තියෙන්නේ. ඒ පිහාට වගේ ඇඟේ සුදු එකේ කළු පිහාටු කියන්නේ තනින් තන තියනා වගේ පේන්න තමා මම මේ විදිහට ඇඳගන්නේ. හැමතැන අඳිනවා, ඒකෙන් අඳිනවා කියලා හැමතැනම අඳින්නේ නැහැ. මේ අර ඇඳ වගේ ඉස්සලා විහාට තියෙන හරියේ පෙන්ද තියෙන හරිය ටිකක් වැඩිපුර ඇඳලා බෙල්ල හරියට යනකොට ටිකක් ලා වෙනවා. ඒ වගේම ඒ ප්‍රමාණය ඇඳ ප්‍රමාණයත් අඩු වෙන විදිහට තමයි අඳින්නේ.
දැන් මෙයාගේ පිටිපස්ස පෙන්ද ඒක පාට කරද්දී කළු පාටින් මේ විදිහට පාට කරනවා මේ කොටසෙත් පොඩි පොඩි කළු පිහාට තියෙන විදිහට ඊට පස්සේ පිහාට මම පාට කරද්දී සුදු පාට කියන්නේ අනිත් පිහාටෙන් අනිත් පිහාටුව වෙන වෙන විදිහට සීමාවක් තියලා තමයි සුදු පාටින් ඉතුරු කරලා තමයි පාට කරන්නේ නැත්තම් එක ගොඩේ වගේ එන පිහාට ටික ඔක්කොම ඒ නිසා වෙන වෙන පිහාට තියෙන්නේ කියලා මෙහෙම එඳහම පාට කරාම පේනවා පාට කරද්දී කළු පාටින් මෙහෙම පාට කරද්දී සුදු ඉතුරු කරා මොනවාද වතුර ටිකක් දාලා ගත්තාම ඉක්මනට ගා ගන්නත් පුළුවන් මෙයාගේ වෙඳි වල මම මේ විදිහට දැන් ගා ගත්තානේ ටිකක් ආයේ තනින් තනින් ඇඳ ගන්නවා මම මේ විදිහට ඊට පස්සේ රතු පාට ගන්නවා රතු පාට අරන් මම අර ඉතුරු කර ඇඳගත්දි මුලින්ම අඳිද්දි අර සීමා ටිකක් ලකුණු කර ඒ වගේ මේ විදිහට රතු පාටින් ඇඳ ගන්නවා එයාලගේ සාමාන්‍යයෙන් ඔහම තියෙනවනේ ඇස් වල හැම රතු පාටින් මෙයාගේ පෙන් ඇඳ ගන්නම ඊට පස්සේ මෙයාලගේ ඇස් දා ගන්න තියෙනවා තව අනික කකුල් ඇඳ ගන්න තියෙනවා මෙයාගේ පිහාට අඳින්න තියෙනවා මෙයාගේ පිහාට අඳින්දි දුඹුරු පාටයි කළු පාටයි එකතු කරලා ඒකෙන් තමයි මෙයාගේ පිහාට වැඳගන්නේ මේ විදිහට ඊට පස්සේ ඇස් පාට කරනවා ඇස් පාට කරද්දී මම පොඩි සිදු සුදු පාටින් කියන්නේ එයාගේ ඇහි මැද සුදු පාටින් ඉදසක් පේන විදිහට තමයි පාට කරගත්තේ එක මේකට පේන්නේ නැතුව ඇති සමහර විට දැන් මෙයක් කකුල් මෙයාලයි කකුල් මම පොඩි අයගේ කහ පාටින් පාට කරගන්නවා කහයි තැඹිලි ඒක මික්ස් වෙලානේ කොහොමත් ප්ලේට් එකේ තියෙන්නේ ඊට පස්සේ මෙයාගේ කකුල් අලු පාටින් පාට කරන කියන්නේ කළුයි සුදු ඒකට කරලා දැන් පොඩ්ඩක් කුකුලගේ හැම මේ හරියේ තැන් තැන් වල පිහාට වල ආයෙ ටිකක් රතු ගා ගන්නවා තනින් තනින් හැම තැනම නෙමෙයි තනින් තන ඊට පස්සේ මේ විදිහට මම චුට්ටක් නිල් එහෙම දාගෙන කොළ ටිකක් නිල් ටිකක් අරන් මේ විදිහට වෙනම පාට කර ගන්නවා දැන් පේන වැටි මේක පොඩි පවුලක් වගේ හරියට කිකිලි කුකුලයි චුටි වැටව තුන්දෙනයි පාට කරද්දී හැමෝම එකම පාටින් පාට කරෙත් නෑ වෙන වෙන වෙනි පාට කරේ එතකොට විවිධයි දැන් අඳින්න යන්නේ කුකුල් පවුලක් කියන්නේ කුකුලයි කිකිලි බැටව ටිකයි මම ඉස්සෙල්ලාම කිකිලි වෙන්ද ගන්නවා දැන් එයා ගෙහොට මේ විදිහට දාගත්තා ඊට පස්සේ මූණ දා ගන්න ඕනේ මේ විදිහට මූණයි ඇඟයි දාගන්න ඇඟ ටිකක් පල්ලෙහාට යද්දි කියන්නේ බෙල්ලෙන් පල්ලෙහාට යද්දි ඇඟ මහත් වෙනවනේ යාලගේ ඒ විදිහට අඳින්න ඕන ඊට පස්සේ මම මෙතනින් පොඩි පිහාටක් දාගන්නවා එයාලගේ තටු තියෙන විදිහ බලන්නකො සාමාන්‍ය මේ වගේනේ තටු තියෙන්නේ මෙහෙම ඇඳලා මෙතනින් පිටිපස්සේ පොඩ්ඩක් පෙඳි ටිකක් දාගන්නවා මේ විදිහට පිටිපස්සේ පිහාට ටික දාගන්නවා ඊට පස්සේ කකුල් දාන්න මේ විදිහට ඉඩ තියලා මේ ටික ඇඳ ගන්න ඕන මම මේ විදිහට තමයි මේ පිටිපස්සේ පිහාට ටික ඇඳගන්නේ පොඩි පොඩි විහාට ගොඩක් ඇඳ මම ඊට පස්සේ
මේකේ දැන් මේ පිහාට් එක දා ගන්න ඕනේ තටු මේ විදිහට පිහාට ටික ඇඳ ගන්නවා ඊට පස්සේ මෙයාගේ මම මේ විදිහට ඇහ ළඟ ටිකක් ඇඳ ගන්නවා මොකද සාමාන්‍යයෙන් එයාලා ගිහිම ඇහ ගාව රතු පාට තියෙනවනේ පොඩි කොටස් ටිකක් මේ හැම වගේ අන්න ඒ කොටස තමයි මම මේ ඇඳගත්තේ ඇහ ගාවින් කකුල් දෙක මේ විදිහට ඇඳ ගන්නවා දෙපැත්තට එක චුට්ටක් මන් තව මහත් කරනවා ඊට පස්සේ චූටි කුකුල් පැටි එකක් අඳින්නේ පොඩි මේකණෙක් නෙමේ සාමාන්‍ය උස එකණෙක් එයාගේ ඔළුවම රවුන් ටිකක් වැඩිපුර රවුමට ගන්න ගත්තා මේ විදිහට එංග මෙහෙම ඇඳ ගන්නවා මෙතනින් පිහාට එනවා මෙන්න මෙතනින් මේ විදිහට ඊට පස්සේ මෙයාගේ පිටිපස්ස පෙන්දත් මේ විදිහට ඇඳගත්තා මම දැන් ඇහැඳ ගන්නවා මෙයාගේ මං අර විදිහට රතු පාටින් ඇඳ ගන්න නැහැ රතු පාටින් අර එනකොට සඳින් නැහැ ඊට පස්සේ කකුල් දෙක මේ විදිහට ඇඳ ගන්නවා කකුල් දෙක ඊට පස්සේ මම මේ දැන් අඳින්න යන්නේ ඊටත් වඩා චූටි කුකුල් පැටියෙක්ව ටිකක් පොඩි එකණෙක් එයාලගේ වැඩිය පිහාටු නැහැනේ පිටිපස්සේ පෙන්දත් නැහැනේ එතකොට පිටිපස්සේ පෙන්ද අඳින්නේ නැහැ මේ වගේ පොඩි පිහාටක් අඳිනවා පොඩි තට්ටක් ඊට පස්සේ පොඩි කකුලක් දාගන්නවා දැන් කකුල අඳිද්දී මේ විදිහට ඇඳුත් බැලන්ස් නැහැ නිසා මම කරනවා බැලන්ස් තියෙන අඳිද්දී පොඩ්ඩක් බලන්න ඕනේ සම්බරතාවය මේ විදිහට ඇඳගත්තා ඊට පස්සේ මම එහයින් තව චූටි ඒ සයිස්ම වගේ කුකුල් පැටියෙක් ඇඳ ගන්නවා එයා නැමිලා ඉන්න විදිහට අඳින්නේ නැමිලා මොකක් හරි කන්න වගේ අන්න ඒ වගේ තමයි අඳින්නේ මේ විදිහට ඇහ පොඩියට දාගත්තා පොඩි තට්ටක් ඇඳ ගන්නවා පස්සේ කකුල් දෙක මේ වගේ ඊට පස්සේ තියෙන්නේ මේ කැන්දට පස්සේ තියෙන්නේ කුකුලා වඳින එක. එයාව මේ කට්ටියගේ එහා පැත්තෙන් අඳින්නේ. කියන්නේ කිකිලිට එහා පැත්තෙන් ඉන්න විදිහට තමයි අඳින්නේ. මේ එතකොට ඉස්සලා මෙයාගේ ඔළුව ඇඳගෙන ඉන්නවා. මේ හරියෙන්. මේ මම ඇඳගන්නේ අර රතු පාට කොටසෙන්නේ කුකුලගේ කරෙමල එතකොට ඇහෙත් ඒ කොටස තියෙනානේ ඔළුව උඩක් තියෙනවා අන්න ඒ ටික මම ඇඳගන්නවා මේ උඩ කොටස
ඊට පස්සේ තියෙන ඇඟ දාන්න ඇඟ දාදි මම මේ විදියට ඉරි ඉරි අඳින්නේ පාට කියන්නේ වෙනස් පාට එන තැන් ඉස්සලා මේ විදියට ඇඳගෙන ඉන්නවා එතකොට පාට කරද්දී ලේසි වෙනවා මේ හරියෙන් පෙන්ද පටන් ගන්නවා දැන් මේ විදිහට පෙන්දන් ඊට පස්සේ පෙන්දා දිද්දී මේ පිහාට ඔක්කොම පල්ලෙහාට නැමිලා වගේ තමයි අඳින්නේ ඒ වගේම පල්ලෙහාට පල්ලෙහාට යද්දී ඇංගල් එකකට තමයි අඳින්නේ ඊට පස්සේ තියන්නේ මෙයලව පාට කරන එක. මයිසලාම කහ පාටින් පාට කරන්න ඕන ටික පාට කරගෙන ඉන්නවා. කුකුලාගේ මේ ඔළුව හරියේ ඊට පස්සේ මේ හරියේ ඊට පස්සේ අනිත් පැටවුන්ගේ එහෙම කහ පාට ගාගෙන වතුරෙන් තමයි ගොඩක් ඊට පස්සේ බොඳ කරලා ගන්නෙ. තනි ගහම ගන්න නැහැ මේ වගේ වතුරෙන් පොඩ්ඩක් බොඳ කරනවා. මේ විදිහට පොඩි අයගෙත් එහෙමයි මේ වගේ බොඳ කරනවා මං කිකිලික් ගන්න නැත්තේ මං කිකිලිය පාට කරන්න හිතන් ඉන්නේ කළු සුදුයි හින්දා මෙයාගේ මම මේ විදිහට ටිකක් ගාගෙන ඊට පස්සේ රතු ගන්නවා රතු පාටින් කුකුලාගේ ඔළුව අර සුදු ඉතුරු කරපු කොටස පාට කර ගන්නවා කළු චුට්ටකුත් එකතු කරලා ඉස්සෙල්ලා මේ උඩ කොටස චුට්ටක් පාට කර මේ ටිකත් පාට කරනවා ටිකක් එක තද වැඩි කළු එකතු කරගත්ත නිසා මම ඒ නිසා දැන් පාට කරන ටිකේ රතු විතරක් ගන්නවා මේකත් පාට කර ගන්නවා රතු වාටින් ඊට පස්සේ මේකේ අර්ම සීමා ටිකක් ලකුණු කරගත්තේ ඒකේ මම ලකුණු කරගත්ත මේ සීමාව පාට කරන්නේ රතු පාටින් වතුරෙන් ඊට පස්සේ මේ විදිහට අනිත්‍ය වගේම බොඳ කරනවා මේකත් ඊට පස්සේ තැඹිලි පාටින් පොඩි අර කා පාටින් පාට කරගත්තේ කොටසේ පොඩ්ඩක් චුට්ටක් ඉරි අඳිනවා ලොකුවටම නෙමෙයි කා පාට එකක් වැඩිපුර පේන විදිහට නේ අඳින්නේ දැන් කළුයි රතුයි එකතු කරලා මේ විදිහට ඇඳ ගන්නවා මේකේ පිහාටු ටික මේ වගේ පිටිපස් මෙයාගේ පිටිපස්සේ පෙන්ද පාට කරන්නේ මම ලානිලුයි නිලුයි කළුයි එකතු කරගෙන ලානිල් අරගෙන මම මෙයාගේ පෙන්දේ පාට කරගන්නවා දැන් බඩ කොටසත් පාට කරගන්න මෙහෙදි ටිකත් පාට කරගන්නේ ලානිල් පාටින් මේ වගේ ඊට පස්සේ නිලුයි කළුයි මං ගන්නවා නිලුයි කළුයි අරගෙන ඒකෙන් මෙයාගේ පිහාටු වල තව දැන් රතු ගත්තාම රතුයි කළුයි ගතත් තනි පාට නෙමෙයි ඒ පාටෙත් ප්‍රභේද තියෙනවනේ ඒවත් පාවිච්චි කරන්න පුළුවන් එතකොට ලස්සනයි දැන් නිලුයි කළුයි මම අරගත්තා අරගෙන මේ විදිහට පෙඳිවල වටේට ඇඳ ගන්නවා පෙඳිවල අඳුරු තැන් ටික පාට කර ගන්නවා ඒ ටික කරන්නේ නිලුයි කළුයි එකතු කරලා හදාගත්ත පාටෙන් මේ වගේ නිල් පේන විදිහට ඉතුරු වෙලා පේන විදිහට තමයි පාට කරගන්නේ
මේ හරිය ටිකත් වැඩිපුර මම නිල් තද නිල් ඒ කියන්නේ නිල් කළු එකතු කරලා හදාගත්ත අඳුරු පාට ටිකක් වැඩිපුර ගත්තා. ඊට පස්සේ අර බඩ කොටසේ ඉතුරු කරගත්ත නිල් ටිකක් අන්න ඒකත් ඇඳ ගන්න ඕනේ මේ වගේම පොඩ්ඩක් ඉදි ඉදි තියෙන විදිහට. මේ විදිහට තැනින් තැනින් ඇඳ ගන්නවා. ඊට පස්සේ මොන් ටිකක් එක වතුරෙන් බොඳ කරනවා. මේ වගේ ඊට පස්සේ තියන්නේ පොඩි පැටව ටික පාට කරන එක. එතකොට මම දුඹුරු පාට ගන්නවා. දුඹුරුයි කළුයි චුට්ටක් මික්ස් කරලා මේ විදිහට පාට කර ගන්නවා. ඊට පස්සේ මම තැඹිලි පාට අර ගන්නවා. ඒ තැඹිලි පාට දුඹුරු පාට මික්ස් වෙලා තියෙන්නේ. මේ විදිහට තනින් තනින් පාට කර ගන්නවා. ඊට පස්සේ ආය පිහාටත් තැඹිලි පාටින් මේ විදිහට ඇඳලා තැඹිලි පාටින් තමයි ඒක පාට කරන්නේ. පිහාට එයාගේ තට්ට පොඩ්ඩක් ඇඳලා මේ විදිහට පාට දාලා බොඳ කරනවා වතුරෙන්. ඊට පස්සේ පොඩි පැටවුන්ගෙත් ඒ පාටින්ම පොඩ පොඩ ඇඳ ගන්නවා කහ පාට ඉතුරු වෙන විදිහට. මේ විදිහට ටික ටික දෙන්නගෙම ඇඳ ගන්නවා. ඇඳලා ඉවර වෙලා අන්තිමට බොඳ කරනවා. මේ වගේ වතුරෙන් තමයි බොඳ කරන්නේ. ආයෙ බොඳ කරද්දි පාට ගන්නේ නැහැ. ඒ පාටින්ම තමයි බොඳ කරගන්නේ වතුර ටිකක් මික්ස් කරලා. මදි වුණත් ගන්න. දැන් මේ දෙන්න මේ විදිහට පාට කරගත්ත මම ඊට පස්සේ තව චුට්ටක් කළු එකතු කරලා මම ඇඳ ගන්නවා මෙයාලගේ පොඩි පිහාට ටිකයි චුටි චුටි පොඩි ඉරි ටිකක් ඇඳ ගන්නවා ඇඟේ. තනි දුඹුරු පාට කියන්නේ තනි දුඹුරු පාටම තියෙද්දි වඩා ටිකක් කළු පාට එකතු කරගත්තාම කැපිලා පේනවා හොඳට. මේ වගේ හොඳයි. දැන් මේ කැපිලා පේනවනේ පිහාට එහෙම. ඒ නිසා තමයි කළු පාට එකතු කරගත්තේ. ඊට පස්සේ මම මෙයාගේ පිහාට වල ආයෙ ටිකක් තැඹිලි පාටින් ඇඳ ගන්නවා. ඇඳලා ඉරි ඉරි ඇඳලා ටිකක් වතුරෙන් බොඳ කරනවා ආයෙ. ඊට පස්සේ තැඹිලි පාටින් මං ඉරි චුට්ටකුත් ඇඳ ගන්නවා ලාවට. ලොකුවට නෙමෙයි ලාවට. තැඹිලි පාටත් ලාවට කහත් එක්ක එකතු කරලා ඊට පස්සේ මෙයාව පාට කරන්න ඕනේ කිකිලිව. එයා පාට කරන්නේ මම කළුයි සුදුයි. ඒ කියන්නේ කළු චූට්ටක් අරගෙන සුදු ටිකක් වැඩිපුර අරගත්තාම අලු පාටක් ඇදෙනවා. ඒ අලු පාටින් මේ විදිහට පොඩ ඇඟ පාට කරගන්නවා මම මෙයාගේ පොඩ්ඩක් ඇඳලා. ඊට පස්සේ වතුරෙන් තමයි අනිත් ටික මේව කරගන්නේ. මේ විදිහට වතුරෙන් බොඳ කරලා ඇඳගන්න. එතකොට ටිකක් සුදුයි කියලා සුදු පාට කියලා කියන්නේ සුදු බවක් පේනවනේ යාගේ. අඳුරු වෙන්න උන් තැන්වල මේ විදිහට චුට්ටක් ගාගෙන අලු එකට හදාගත්ත අලු පාට ටිකක් වැඩිපුර කළු පාට එකතු කරාම මේ විදිහට හැදෙනවා තද අලු පාටක්. තව කළු එකතු කරලා තියෙන කළු පාටම තමයි. ඊට පස්සේ මං ඒ තද අලු පාටින් හදාගත්ත තද අලු පාටේ මේ විදිහට පිහාට
කියන්නේ තට්ටේ යාගේ පාට කරනවා මෙයා මෙයාගේ පෙන්ද පාට කරලත් නැහැ ඒකත් මේ විදිහට පාට කරමු අරයාගේ කළු පාට තියෙන කළු පාටෙන් පිටිපස්සේ පෙන්දි ටික පාට කර ගන්නත් පුළුවන් මේ දෙට වටේ ඇඳගෙන ඉන්න ඕන සුදු පාට ඉතිරි වෙන විදිහට තමයි පාට කරගන්නේ මේ විදිහට ඊට පස්සේ මම යාගේ ඇඟේ තනින් තන කළු පාටින් ඇඳ ගන්නවා මේ වගේ පොඩි පොඩි ඉරිකැල් ටිකක් ඒටි කියන්නේ එයාගේ පිහාට වගේ පේන්න පොඩි පොඩි පිහාටුනේ යාලට තියෙන්නේ ඒ පිහාට වගේ ඇඟේ සුදු එකේ කළු පිහාටු කියන්නේ තනින් තන තියනවා වගේ පේන්න තමයි මම මේ විදිහට ඇඳගන්නේ හැමතැන අඳිනවා ඒකෙන් අඳිනවා කියලා හැමතැනම අඳින්නේ නැහැ මේ අර ඇඳ වගේ ඉස්සලා විහාට තියෙන හරියේ පෙන්ද තියෙන හරිය ටිකක් වැඩිපුර ඇඳලා බෙල්ල හරියට යනකොට ටිකක් ලා වෙනවා ඒ වගේම ඒ ප්‍රමාණය ඇඳ ප්‍රමාණයත් අඩු වෙන විදිහට තමයි අඳින්නේ දැන් මෙයාගේ පිටිපස්සේ පෙන්ද ඒක පාට කරද්දී කළු පාටින් මේ විදිහට පාට කරනවා මේ කොටසෙත් පොඩි පොඩි කළු පිහාට තියෙන විදිහට ඊට පස්සේ පිහාට මම පාට කරද්දී සුදු පාට කියන්නේ අනිත් පිහාටෙන් අනිත් පිහාටුව වෙන වෙන විදිහට සීමාවක් තියලා තමයි සුදු පාටෙන් ඉතුරු කරලා තමයි පාට කරන්නේ නැත්තම් එක ගොඩේ වගේනේ පිහාට ටික ඔක්කොම ඒ නිසා වෙන වෙන පිහාට තියෙන්නේ කියලා මෙහෙම ඇඳහම පාට කරාම පේනවා පාට කරද්දී කළු පාටින් මෙහෙම පාට කරද්දී සුදු ඉතුරු කර මොනවාද වතුර ටිකක් දාලා ගත්තාම ඉක්මනට ගා ගන්නත් පුළුවන් මෙයාගේ පෙන්දි වල මම මේ විදිහට දැන් ගා ගත්තානේ ටිකක් ආයේ තනින් තනින් ඇඳ ගන්නවා මම මේ විදිහට ඊට පස්සේ රතු පාට ගන්නවා රතු පාට අරන් මම අර ඉතුරු කර ඇඳගද්දි මුලින්ම අඳිද්දි අර සීමා ටිකක් ලකුණු කර ඒ වගේ මේ විදිහට රතු පාටින් ඇඳ ගන්නවා එයාලගේ සාමාන්‍යයෙන් ඔහොම තියෙනවනේ ඇස් වල හැම රතු පාටින් මෙයාගේ පෙන්ද ඇඳ ගන්නවා ඊට පස්සේ මෙයාලා ගැස් දා ගන්න තියෙනවා තව අනික කකුල් ඇඳ ගන්න තියෙනවා මෙයාගේ පිහාට අඳින්න තියෙනවා මෙයාගේ පිහාට අඳිද්දි දුඹුරු පාටයි කළු පාටයි එකතු කරලා ඒකෙන් තමයි මෙයාගේ පිහාට වැඳගන්නේ මේ විදිහට ඊට පස්සේ ඇස් පාට කරනවා ඇස් පාට කරද්දී මම පොඩි සුදු පාටින් කියන්නේ එයාගේ ඇහි මැද සුදු පාටින් ඉදසක් පේන විදිහට තමයි පාට කරගත්තේ එක මේකට පේන්නේ නැතුව ඇති සමහර විට දැන් මෙයක් කකුල් මෙයාලයි කකුල් මම පොඩි අයගේ කහපාටින් පාට කරගන්නවා කහයි තැඹිලි ඒක මික්ස් වෙලානේ කොහොමත් ප්ලේට් එකේ තියෙන්නේ ඊට පස්සේ මෙයාගේ කකුල් අලු පාටින් පාට කරන ගැන කළුයි සුදුයි එකතු කරලා දැන් පොඩ්ඩක් කුකුලගේ හැම මේ හරියේ තැන් තැන්වල පිහාට වල ආයෙ ටිකක් රතු ගා ගන්නවා තනින් තනින් හැම තැනම නෙමෙයි තනින් තන ඊට පස්සේ මේ විදිහට මම චුට්ටක් නිල් එහෙම දාගෙන කොළ ටිකක් නිල් ටිකක් අරන් මේ විදිහට වෙනම පාට කරගන්නවා දැන් පේනවා ඇති මේක පොඩි පවුලක් වගේ හරියට කිකිලි කුකුලයි චුටි පැටව තුන්දෙනයි පාට කරද්දී හැමෝම එකම පාටින් පාට කරෙත් නැහැ වෙන 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 පාට කරේ එතකොට විවිධයි